හයි මම කැලුම් ශ්‍රී ඉතින් මම අද channel C එකේ ඇවිල්ලා ඉන්නේ my direct comment කියන segment එකට ඉතින් බලමු channel C එකේ crew එක අද මට comment කරන්න දෙන්නේ කවුද කියලා දුෂේනි ඉතින් දුෂේනි ගැන කියනවා නම් මගේ පළවෙනි drama එකේ සිද්ධාර්ථ ගෞතම drama එකේ මගේ අම්මට හිටියේ දුෂේනි මට වඩා බාලයි ඒ වුණාට අම්මට හිටියා ඉතින් මේක දැක්ක ගමන් කියන්න පුළුවන් වව් ලකුණු 10න් 7ක් දෙන්න පුළුවන් ඇඳන් ඉන්න ඇඳුම හොඳයි ඇඳන් ඉන්න ඇඳුම හොඳයි හෙයා කට් එක තව ටිකක් කර්ල් නැති වුණා නම් හොඳයි වගේනේ ෆොටෝ එකේ ඉන්න විදිය ෆොටෝ එකේ ඉන්න විදියත් ඕකේ ප්‍රශ්න නැහැ හැබැයි පොඩක් තව ටිකක් මුළු ෆිගර් එකම පේන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ඉන්නට අත තියන් ඉන්න ඉන්නට අත තියන් ඉන්න එපා කියලා දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක පොඩ්ඩක් අවුල් වගේනේ ලකුණු දෙන්න පුළුවන් පහක් විතර එකට ඇඳන් ඉන්න ඇඳුම එක පොඩ්ඩක් මම කැමති නැහැ එකට පොඩ්ඩක් අර නිකන් ස්කින් ටෝන් එකටම තියෙන එකන්නේ කොණ්ඩෙත් එක ගැලපෙන්නේ නැහැ වගේ හෙයා කට් එක පොඩ්ඩක් අවුල් ඒ කියන්නේ ඇඳුමට හෙයා කට් එක යන්නේ නැහැ වගේ ගතියක් දැනෙනවා ෆොටෝ එකේ වැඳගෙන ඉන්නේ අඳිනකොට ඇඟිලි දෙක පල්ලෙහාට තියෙනත් බෑ ඒක පොඩ්ඩක් වැරදි ඒ ෆොටෝ එක පොඩ්ඩක් හොඳයි ඒක පොඩ්ඩක් ලස්සනයි දැක ගමන් වව් කියලා හිතෙනවා ලකුණු දෙන්න පුළුවන් ඒකට 9ක් විතර දෙන්න පුළුවන් ඇඳන් ඉන්න ඇඳුමත් අවුලක් නැහැ කොණ්ඩෙටයි මේකප් එකටයි හරියන විදියට කොණ්ඩේ තියෙනවා ඉතින් ඒ ෆොටෝ එකේ ඉන්න විදියත් ඕකේ ෆොටෝ එකට හරියන විදියට ඉන්නවා යා ඒ වෙලාවේ දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ෆොටෝ ගහද්දී ඔළුව කසන්න එපා කියලා කවුද ඒක නම් හොයාගන්නත් බෑ දුෂේනි කියලා ඒක අවුල්නේ ඒකට ලකුණු තුනක් විතර දෙමු අපි හෙයා කට් ඇඳන් ඉන්න ඇඳුම ඇඳන් ඉන්න ඇඳුම කොහොමත් ගැලපෙන්නේ නැහැ හෙයා කට් එක හෙයා කට් එකක් නෙවෙයි ඒක නිකන් තට්ටේ ගාලා වගේ පේන්නේ නැහැ කිසිම දෙයක් එතකොට ෆොටෝ එකට ඉන්න විදිහත් ඉන්න විදිහ අවුල නැහැ ඇඳුම ඇඳුමයි හෙයා කට් එකයි පොඩ්ඩක් වෙනස් වුණා නะ දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ආය ඔය විදියට ෆොටෝ ගහන්න එපා කියලා තමයි ඒක පොඩ්ඩක් මැචුවට් වගේ ෆොටෝ එකේ ලකුණු දෙන්න පුළුවන් පහක් දෙන්න පුළුවන් ඇඳන් ඉන්න ඇඳුම අවුලක් නෑ හැබැයි පොඩ්ඩක් යාගේ වයස පේනවා වැඩි ඒකෙන්නේ හෙයා කට් එක මැදින් බෙදලා වගේ එකින්ද පොඩ්ඩක් අවුල් එයාගේ අර ලුක් එකට හෙයා කට් එක හරියන්නේ නැහැ ෆොටෝ එකට ඉන්න විදිය ඕකේ අවුල නැහැ ඇඩ්වයිස් එක ආයෙ සාරි අඳන් එන්න එපා මේක යා ගෙදර ඉන්නකොට ගත්ත එකක් වගේ මට පේන්නේ එක ලකුණු හතක් විතර දෙමුනේ ඒක නැචුරල් ලුක් එකක් තියෙනවා ඇඳන් ඉන්න ඇඳුමත් ඒක නැචුරල් ලුක් එකක් තියෙනවා ඒ ෆොටෝ එකට අදාළ විදිහට තියෙනවා අවුලක් නැහැ හෙයා කට් එක හැබැයි කොණ්ඩේ රිලැක්ස් කරන්න ඊට වඩා හොඳයි කියලා හිතනවා මට ෆොටෝ එකට ඉන්න විදිය අවුලක් නැහැ අර පුටු ඇද්දොත් එහෙම වැටෙනවා ඒකින් දොහොම ඉන්න එපාය ඇඩ්වයිස් එක තමයි ආය පුටු දෙකක් අතර මැද ඔහොම ඉන්න එපා කවුරු හරි ඇවිල්ලා පුටු ඇද්දොත් වැටෙනවා කියන එක. ඒක වාව්.
එක ලස්සනයි. ලකුණු දෙන්න පුළුවන් 9ක් විතර දෙන්න පුළුවන්. දැන් ඉන්න ඇඳුමත් ඕකේ අවුලන්නේ. ඒකේම හෙයා කට් එක අවුලන්නේ. කොණ්ඩෙත් හොඳයි. ෆොටෝ එකට ඉන්න විදිහත් අවුලන්නේ. හොඳයි ලස්සනයි. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මේකට මොකක්ද දෙන ඇඩ්වයිස් එක මේකට අතරම ඇඩ්වයිස් එකක් දෙන්න නැහැ. ඒක දැන් චින්ගිල ඉන්නකොට ගත ෆොටෝ එකක් වගේ. ලකුණු දෙන්න පුළුවන් 5ක් දෙන්න පුළුවන්. ඇඳන් ඉන්න ඇඳුම අවුලක් නැහැ. ඉතින් ජිම් යනකොට මම දින්න ඕනේ. හෙයා කට් එක සාමාන්‍යයෙන් ජිම් යනකොට හෙයා කට් එක වගේ තමයි. ඉතින් හෙයා එක හොඳට ටයිට් කරලා බඳන් ඉන්න ඕනේ. ෆොටෝ එකට ඉන්න විදිහත් අවුලක් නැහැ. ඊට වඩා හොඳයි මේ ආකාරي බෙන්ච් එක වගේ වාඩි වෙලා ඉන්න එකත් තිබ්බනම් ඩම්බෙල් එකක් එක්ක වගේ ඉන්න විදිහයි. එතකොට ෂේප් මේක පොඩ්ඩක් අවුල්. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ජිම් ගිහලා ෆොටෝ ගන්න එපා කියලා. ඒක පොඩ්ඩක් අවුලක් නැහැ. ෂේප් ලකුණු දෙන්න පුළුවන් 8ක් 8ක් විතර දෙමු. ඇඳන් ඉන්න ඇඳුම හොඳයි. ඒ සිටුවේෂන් එක යනවා. මොකද එයා මං හිතන්නේ මේ උදේ වෙලාවක ගන්න ඇත්ත නැගිට්ට ගමන් මේ වගේ සීන් නැහැ. ඒක හින්දා ඇඳුම අවුලන්නේ නැහැ. එයා එකත් අවුලක් නැහැ. ඒ ඇඳුමට සිෆ්ට් වෙනවා පොඩ්ඩ. ෆොටෝ එකේ ඉන්න විදිහත් අවුලන්නේ නැහැ. හැබැයි ටී එකක් වගේ තිබ්බනම් අතේ මරුනේ. ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් මේකප් දාගෙන රැට නිදා ගන්න එපා. දුෂේනි දෙ හිතා ගන්න බෑ කවුද කියලා. පොඩ වෙනස් නේ. එයා කියලා හිතන්න බෑ. ලකුණු දෙන්න පුළුවන් ඒකට 4ක් වගේ. අතරක් වගේ දෙමු. ඇඳන් ඉන්න ඇඳුම සෙට් වෙන්නෙම නෑ වගේ. සෙට් වෙන්නේ නෑ ඒක. හෙයා කට් එකත් අවුල් මැදින් බෙදලා වගේනේ. මේක අවුල්. ෆොටෝ එකට ඉන්න විදිහ ෂේප් ඉතින් වෙන ඇඳුමකුයි ලොකේෂන් එකක් විදිහ දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. ආයෙම ෆොටෝ ගන්න එපානේ. ඒක තමයි ඇඩ්වයිස් එක. ඔව් මට අද හම්බුනේ දුෂේනිගේ ෆොටෝස් වලට කමෙන්ට් දාන්න. ඉතින් මං හිතනවා දුෂේන් මාත් එක්ක තරහ වෙන එක නැහැ කියලා. හැබැයි දුෂේනිට බලාගන්න පුළුවන් වෙයිද දැන්? නෑ. චැනල්සි අහුවෙනවනේ. ඉන්දියාවටත් අහුනවා. ඒකින්ද මං හිතන්නේ එයා බලයි තරහ වෙන එක නැහැ. ඉතින් ඔයාලට ඒ වගේම තවත් මම වගේ සෙලිබ්‍රිටි කෙනෙක් තවත් සෙලිබ්‍රිටි කෙනෙක්ගේ ෆොටෝස් වල කමෙන්ට්ස් දාන විදිය බලාගන්න ඕන නම් මයි ඩිරෙක්ට් කමෙන්ට් සෙග්මන්ට් එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. මම කැලුම් ශ්‍රී.